Aru Arundhati Aru Arundhati Geesina Geesina ආදරයා අපි හැමෝටම ඕනෙ වෙන හැමෝම අසීමිතව බලාපොරොත්තු වෙන දෙයක් නේ ඒත් ආදරේ විවිධත්වය නිසාම ඒ හැඟීම වචනවලට පෙරලනවා කියන එකත් පහසු දෙයක් නෙවෙයි සමහර වෙලාවට ඇතම් ගීතවලින් ලියවුණු සිතුවිලි අපි තේරුම් ගන්නේ ගීපද මැවූ ඔහුගේ හෝ ඇයගේ සිතේ ඇතිවුණු අදහසටම අනුව නොවෙන්න පුළුවන් එහෙම නිර්මාණය වුණු ගීතවලට තමන්ගේ අර්ථකථන ලබා දෙන්නත් බොහෝ අය පෙළඹෙනවා අපි ගීතයක් විඳින්නේ තනි තනිවම වුණත් ලියවුණු ගීතයක නොකියවුණු පසුබිම් කතාවක් දැනගන්න අවස්ථාවක් ලැබුණත් වඩාත් හොඳයිනේ එතකොට වඩාත් හොඳින් ඒ ගීතය විඳින්න අපිට පුළුවන් ඒ නිසා අද තරු අරුන්දතියේ ගී සිහිනය මවන්න ආරාධනා කළේ ප්‍රවීණ ගීපද රචක යමුනා මාලනියට එක් එක් පුද්ගලයින් විවිධ අර්ථකථන දෙන ගහක මල් පිපිලා ගීතය ලියවුනේ කොහොමද කියලා අපි දැනගන්න කැමතියි ගහක මල් පිපිලා ගීතය ගැන කිව්වොත් අපි දන්නවා ආදරය කියන එක ගැන අපිට විවිධාකාර විදියට අත දක්වන්න පුළුවන් ප්‍රේමය ප්‍රකාශ කිරීම ප්‍රේමය කියන එක මම හිතන්නේ ඉතින් කොයිතරම් කාලාන්තරයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඇදි යන දෙයක් මේක ප්‍රේමය කියන එක නමුත් ඒ දිහා අලුත් ඇහැකින් බලන්න ඕන කියලා මට හිතුණා මම එහෙම හිතලා තමයි මේ ගීතය රචනා කළේ ගායනා කළේ කරුණාකර දේවගනේ මහත්මයා සංගීතවත් කළේ විශාරද ගුණදාස කපුගේ මහත්මයා මේ ගීතයට මම ඇත්තම කියන්න උත්සාහ කළේ ප්‍රේමය පිළිබඳ අලුත් දෙයක් හැමදාම හැම ගීතයකින්ම අපි අහන ප්‍රේමය පිළිබඳ දෙයට වඩා වෙනස් දෙයක් කියන්න උත්සාහ කළා ප්‍රකාශ නොවිච්ච ප්‍රේමයක් හිතන්නේ නැති තැනක ප්‍රේමය තියෙනවා කියලා හිතාගෙන ඒ විදිහට ගොනු කරපු පදවලක් තමයි මේක දැන් මේක තියෙන ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ නේ දැන් ගහක මල් පිපෙන්නේ අපි දන්නේ නැහැ ඒ වගේම හිතක මල් පිපෙනවා කියන්නේ දැන් සිත් සතුටටපත් වෙන්නේ මොකද කියලා අපි දන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් කියන්නේ ඊළඟට මම කියන්න උත්සාහ කරේ ඇත්තටම අර ප්‍රේමය කියන එක ප්‍රකාශ කරනවට වඩා අප්‍රකාශිත ප්‍රේමය කියන එකේ සුන්දරත්වයක් තියෙනවා උපමා උපමේයන් විදිහට ගත්තේ දැන් කතරේ වැලි කැට හිරුට පෙම්බඳ ඇසක් ලෝ දහමින් සුඳුරු ඇස්සට වියලි කතරක් ආදරේ පනමෙන් කියලා. ඉතින් අපි දකිනවා මේ කාන්තාරයක වැලි කැට රත්ලා තියෙනවා. මේ රත්ච්ච වැලි කැට හිරුට ආදරෙන් ඇතයි කියලා අපිට හිතෙනවා. මොකද වැලි කැට රත් වෙන්නේ හිරුගෙන් හින්දා. නමුත් ඒ වැලි කැටම සුඳුරු වැස්සක් පතාගෙන ඉන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ වගේ ඔබට මගේ තියෙන ආදරේ ඔබට තේරෙන්නේ නැහැ කියන එක තමයි මම මේ කියන්න උත්සාහ කළේ. ඒක අර දැන් කෙනෙක්ගේ හිතේ ඇතිවෙච්ච ආදරේ තව කෙනෙක්ට ප්‍රකාශ නොකර හිටියට ඒ දෙ තියෙනවා කියන එක. ඉතින් ඒක අර පොඩ්ඩක් ප්‍රකාශිත නොවෙච්ච අපිට දකින්න නොලැබෙන ප්‍රේමයක් ගැන තමයි කියන්න උත්සාහ කළේ. හුඟක් වෙලාවට අපි දන්නවා මේ ප්‍රේමය සම්බන්ධ දේවල් ලියුනහම තරුණ තරුණ ඒක විවිධාකාර විදිහට ඒගොල්ලෝ උකහා ගන්නවා ඒකේ අදහස. ඉතින් මම ඇත්තටම රසිකයින්ගේ ඒ ගීතයට තියෙන ආදරයට මම ආදරය කරනවා පෙරලා. ඉතින් මම හිතනවා මම රසිකයින්ගේ හදවත් හඳුනා ගන්න තැන එතනයි කියලා. ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි හිරුට පෙම්බැඳ ඇතත් ලෝ දහමින් සොඳුරු ඇස්සට දැවෙන කතරක් ආදරේ පනමින් ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගේ මනරම් කරනු බැරි තහනම්
ගහක මල් පිපිලා තිබෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා තිබෙන්නේ ඇයිද නොදන්නෙමි සද හට සිනී පෑමුත් උදුල තරු කැටයම් දිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරණේ මම තවම සොයන්නේ තරු අරුන්දතේ ගී සිහිනා